සුබ දවසක් වේවා ආදරණීය දුවේ පුතේ අපි අද මෙම වීඩියෝවෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ පෙරදිග සංගීතයේ 6 ශ්‍රේණියේ විෂය නිර්දේශයට අයත් පාඩම් අංක 10 එහෙම නැත්නම් දෙවන වාරයේ දෙවන පාඩම අපේ ජාතික ගීය පුතේ දුවේ රටක අනන්‍යතාවයේ පිළිබිඹු වන ප්‍රධාන සංකේත කිහිපයක් තිබෙන බව ඔබ දන්නවා ඉන් පළවෙනි එක තමයි රාජ්‍ය ලාංඡනය ඒ වගේම ජාතික කොඩිය ඒ වගේම ඉතාම වැදගත් රාජ්‍ය සංකේතයක් තමයි අපේ ජාතික ගීය අනිත් සංකේත දෙකටම වඩා ජාතික ගීය ඉතා සජීවී රාජ්‍ය සංකේතයක් හැටියට අපිට හඳුන්වන්න පුළුවන්. මොකද එය සජීවීව ගැයිය යුතු නිසා. ජාතික ගීය අපට ඇසෙන විට අපි කොහේ සිටියත් අපට අපේ රට ගැන පුදුමාකාර ආදරයක්, භක්තියක්, ගෞරවයක් දැනෙන බව ඔබ දන්නා කාරණාව. අපි බලමු මේ ජාතික ගීයේ ඉතිහාසය හා සම්බන්ධව. ලොව පැරණිම ජාතික ගීය පිළිබඳ වාර්තාවන්නේ නෙදර්ලන්තයෙන් ඒ ක්‍රිස්තු වර්ෂ 1626 දී. බ්‍රිතාන්‍ය ජාතික ගී 1745 දී ආරම්භ වුවත් නෙදර්ලන්ත ජාතික ගීයට වඩා වැඩි ඓතිහාසික අගයක් එංගලන්තයේ ජාතික ගීයට හිමි වෙන බව පොතපතේ සඳහන් වෙනවා. මේ ශ්‍රී ලංකාවේ ජාතික ගී ගැන ඉතිහාසය. ශ්‍රී ලංකාවට ජාතික ගීයක අවශ්‍යතාවය මතුවේ 1815 දී සමස්ත ලංකාවම බ්‍රිතාන්‍ය පාලනයට නතු වීමෙන් පසුයි. බ්‍රිතාන්‍ය ආභාෂයට අනුව එකල ශ්‍රී ලංකාවේ ජාතික ගීය වූයේ බ්‍රිතාන්‍ය ජාතික ගීයයි. නමුත් අධිරාජ්‍යවාදී ග්‍රහණයෙන් මිදුණු පසු ශ්‍රී ලංකාවේ අනන්‍යතාවය සුරකින ශ්‍රී ලංකාවටම ආවේණික වූ ජාතික ගීයක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාවය දැඩිව පැන නැගුණා. මේ නිසා 1948 ජනවාරි 31 වෙනි දින ජාතික ගීයක් තෝරා ගැනීමේ තරඟයක් පැවැත්වුවා. ඒ සඳහා එකල අධ්‍යාපන ඇමතිව සිටි ආචාර්ය CWW කන්නංගර මහතා, ටිබෙට් ජාතික ඇස් මහින්ද හිමි, MJ පෙරේරා වැනි මහත්වරුත් ගීත ඉදිරිපත් කළා. ආනන්ද සමරකෝන් මහතා මෙවිනුවින් ඉදිරිපත් කළ ගීතය තමයි නමෝ නමෝ මාතා යන ගීතය. මෙම ජාතික ගීය තෝරා ගැනීමේ විනිසුරු මඩුල්ලේම සිටි PB ඉලංගසිංහ නොතාරි ශ්‍රාලහාමි රචනා කළ එහිම විනිසුරුවරයෙකු ලෙස ක්‍රියා කළ ලයනල් එදිරිසිංහ මහතා සංගීතවත් කළ ශ්‍රී ලංකා මාතා පාලා යසමහිම යන ගීතය මුලින්ම තෝරාගනු ලැබුවා. 1948 පෙබරවාරි 4 වැනි දින පැවති පළමු නිදහස් උත්සවයේදී ගායනා කරනු ලැබුවේ මෙම ගීතයයි. නමුත් මෙම ගීතයට විවේචන රසක් එල්ල වුණා. දෙවන නිදහස් දිනයේදී ගායනා කරනු ලැබුවේ නමෝ නමෝ මාතා යන ආනන්ද සමරකෝන් චූරීන්ගේ ගීතයයි. මුදල් ඇමතිව සිටි JR ජයවර්ධන මහතා විසින් 1950 අප්‍රේල් මස ඇමති මණ්ඩලයට සංදේශයක් ඉදිරිපත් කිරීමෙන් 1951 නොවැම්බර් 22 දින නිල ජාතික ගීය ලෙස නමෝ නමෝ මාතා ගීතේ ප්‍රකාශයට පත් කෙරුණා. අපි බලමු දැන් ආනන්ද සමරකෝන් මහතා පිළිබඳ තොරතුරු කිහිපයක්. 1911 ජනවාරි 13 දින උපත ලැබූ ආනන්ද සමරකෝන් මහතාගේ මුල් නම වූයේ ජෝර්ජ් සමරකෝන් යන්නයි. සංගීතයට උපන් හපන්කම් දැක්වූ ආනන්ද සමරකෝන් මහතා 1936 දී ඉන්දියාව බලා පිටත්ව ගියේ චිත්‍රකර්මය හා සංගීතය විෂයක් ලෙස හැදෑරීමටයි. විශ්ව භාරතී විශ්වවිද්‍යාලයේ හෙවත් රබින්ද්‍රනාත් ටාගෝර්තුමාගේ ශාන්ති නිකේතනයේ සංගීතය සහ චිත්‍ර විෂය මනාව හැදෑරූ මෙතුමා ගාල්ල මහින්ද විද්‍යාලයේ ගුරුවරයෙකු ලෙස සේවය කරන සමයේ තමයි මෙම ජාතික ගීය නිර්මාණය කළේ. පසු කලෙක නමෝ නමෝ මාතා යන ජාතික ගීයේ මුල් අක්ෂරවල යම් දෝෂයක් ඇති බව පවසමින් ගීතයේ මුලට ශ්‍රී ලංකා මාතා අප ශ්‍රී ලංකා යන කොටස එකතු කිරීම නිසා ඔහු සිත් වේදනාවෙන් පසු වුණා. මෙම ශ්‍රේෂ්ඨ සංගීතඥයා වයස අවුරුදු 51ක් ආයු වළඳා 1962 අප්‍රේල් 5 වන දින මෙලොවින් සමුගත්තා. ඔහු නූතන ලාංකේය සංගීතයේ පියා ලෙසද හඳුන්වනු ලබනවා. ඔබ මේ අහන්නේ ආනන්ද සමරකෝන් මහතා නිර්මාණය කළ නමෝ නමෝ මාතා යන ගීතේ කොටසක්. ජාතික ගීයක් මගින් පිළිබිඹු කෙරෙන්නේ ජාතියේ අනන්‍යතාවයයි. ජාතිකත්වය නියෝජනය කරන සෑම අවස්ථාවකම ජාතික ගීයට හිමිවන්නේ ප්‍රමුඛ ස්ථානයක්. ජාතික ගීයේ පදමාලාව තුළින් කියවෙන්නේ ජාතිය අභිමානය, රටේ ශ්‍රී විභූතිය හා ජාතික අපේක්ෂාවන් පිළිබඳවයි. පුතේ දුවේ ජාතික ගීය ගායනය කරද්දී, එහෙම නැත්නම් ශ්‍රවණය කරද්දී පිළිපැදිය යුතු කාරණා කිහිපයක් අපි මේ පාඩමේදී සාකච්ඡා කරමු.
ජාතික ගී ඇසෙන සෑම විටම අපි ඒට අතිමහත් ගෞරවයක් දක්විය යුතුයි. සීරුවෙන් නැගී සිට අභිමානයෙන් යුතු එම ජාතික ගී ගායනය කළ යුතුයි. හිස්සැසුම් පැලඳ සිටී නම් කුඩ ඉහලාගෙන සිටී නම් එයින් වැළකිය යුතුයි. ගීතයේ වචන උච්චාරණය කිරීමේදී නිවැරදිහා පැහැදිලිව එහි අර්ථය මතුවන ආකාරයෙන් ගායනය කළ යුතුයි. ගීතය ගායනය කිරීමේදී මෙන්ම ශ්‍රවණය කිරීමේදීත් දැඩි සංයමයකින් හා හික්මීමකින් සිටිය යුතුයි. එයට අපහාස නොවන අයුරින් අප කටයුතු කළ යුතුයි. ජාතික ගී හා සම්බන්ධ අමතර කරුණු කිහිපයක් අපි දැන් සාකච්ඡා කරමු. අපේ අසල්ලිසි රාජ්‍යයක් වන ඉන්දියාවේ ජාතික ගී 1911 දී නිර්මාණය කරන ලද්දේ මහා කවි රවීන්ද්‍රනාත් ටාගෝර්තුමා විසින්. पंजाब सिंध गुजरात मराठा द्राविड़ युष्कल बंगा जय हे जय 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 हे इमिन्म अपे तवत असल्लिसि राज्यक वेन මාලදිවිනේ ජාතික ගීයේ සංගීතය නිර්මාණය කරන ලද්දේ අප රටේ ජ්‍යෙෂ්ඨම සංගීතඥයෙකු පණ්ඩිත් ඩබ්ලිව් ඩී අමරදේවයන් විසින්. 1972 වර්ෂයේදී අපි දැන් මහත් අභිමානයෙන් නැගී සිට අපේ ජාතික ගීය ගයමු. ඉතින් ආදරණීය දුවේ පුතේ, මෙම වීඩියෝවෙන් හය ශ්‍රේණියේ ජාතික ගීය පාඩම හා සම්බන්ධ සියලු විෂය කරුණු අපි සාකච්ඡා කළා. ඔබ ජාතික ගීයේ පදමාලාව නිවැරදිව ගායනය කිරීමට පුහුණු වන්න, ඊට නිවැරදි ලෙස ගෞරව කිරීමට පුරුදු වන්න. අපි නැවතත් මෙවන් වීඩියෝකින් හමු වෙමු.